පැත්තකට වෙලා ටිකක් නිවිහන හිල්ලේ වාඩි වෙලා ඉන්න. එහෙම ඉන්න කොහමද රොසලන් නැන්ද? අපේ යාළ චූටි දෝනිගේ ඔපරේෂන් එක හරි ගියාද නැද්ද කියලා දැනගන්නක මගේ කකුල් දෙක නිවණක් නැහැ. ඉතින් ඇවිද්දා කියලා මුකුත් වෙන්නේ නැහනේ. එතකොට මගේ හිතේ තියෙන මේ ජලබර ගති හරි නැති වෙලා යනවානේ. ඒක නැන්ද. නැන්දේ. මොකද උනේ? ඔපරේෂන් එක සාර්ථකයි. අනේ. චූටි දුවර දැන් සනීපයි ළඟේ. මම දැනගත්තාක අපේ දුවට වැරද්දක් වෙන්නේ නැහැ කියලා. මාත් හිතුවා. අනේ. ටිකට් කපන්න තව සතියක් දෙකක් යයි. ඔපරේෂන් එක කරපු ගමම ටිකට් කපන්නෙත් නැහැනේ. ඉතින් අපි යම්කෝ අපි. අද නෙවෙයි හෙට යන්න. තාම දුවට සිහිය නැහනේ දොන්. අංගි මට කරපු හැම දෙයකටම ගොඩාක් පිං. මේවා පිං බලාගෙන කරපු ඒවා නෙමෙයි අක්කි. සහෝදරකමට කරපුවා. ඒ වුණාට මම පිං කරලා තියෙන ඔයා වගේ සහෝදරියක් ලබන්න. අක්කි මං හොස්පිටල් එකේ ඉන්නකොට සින්තියව හම්බුණා. ධෝනිය බලන්න ඇවිල්ලා හිටියා. ධෝනි ඔපරේෂන් තියට එක නිසා ආපහු ගියා. අකට හම්බුණාද? ආයි වැඩට එන්න කිව්වා. අක්කට එයා ගාව වැඩට යන්න බැරි නම් අක්ක එන්න මං ළඟ වැඩට. හැම කෙනෙක්ටම උරුම තැනක් තියෙනවා. ඔය කම්පැනි මට උරුමත් නැහැ, හුරුත් නැහැ. ඒ කියන්නේ අක්කා පරණ රස්සාවට යනවාද? දිමත් කැම්පස් අවුට් වෙනකම්. හැමෝගේම ප්‍රශ්න විසඳනවා. මගේ ප්‍රශ්නේ තමයි විසඳෙන්නේ නැත්තේ. දැන් මොකද්ද දොන්ට තියෙන ප්‍රශ්නේ? ඒ රොසන් නැන්දේ. තාමන් තනි ගඩයිනේ. ටිකක් ඉවසලා ඉන්නකො දොන්. එතකොට හැම ප්‍රශ්නයක්ම විසඳෙයි. පොඩි කාලේ ඉඳන් ගමේ උණුයි අනිත් හැම එකම මට කියන්නේ ඉවසලා ඉන්න විසඳෙයි කියලා. හැබැයි ඉතින් කවදාවත් විසඳෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ දොන්. අපි දැන් මොකද කරන්නේ රයි? මට බලලා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මට බිග් මට පැනගන්න ඕනේ. මට බිග් මන්ට පැනගන්න පුළුවන් වාහනයක් කොහෙද තියපන්? හරි රයි. මන්ට. චක. දැන් මොකද වෙනවා අයියේ? දැන් මොකද වෙනවා? මට අපහු ආන්ඩ්‍රි බොඩි මේ ලකින්න බෑ බං. අනේ. ඉක්මනට වාහනයක් කොහෙද තියපන්? හරි රයි. පොලිය. පොලිය යකෝ. පොලිය. කාලෙකට පස්සේ හිතේ නිදහසින් තේකක් හැදුවා. රහ ඇති. ඇත්තටම රහයි. හිතේ සතුටින් ඉන්නකොට කරන ඕනම දෙයක් හරියනවා. හැබැයි ඉතින් අපිට තාම 100%ක් සන්තෝෂ වෙන්න බෑ නිසා. ඔයාට 100%ක් සතුට වෙන්න පුළුවන් කාරණාවක් කියන්නද මම? මොකද්ද? මේ කරදර ඔක්කොම ඉවරුණාට පස්සේ අපි අපේම දරුවෙක් ගැන හිතමු. සාරා මොකද එකපාරටම ඔයාගේ හිත වෙනස් වුණේ? ඔයා කිව්වා හරි. මගේ හිතේ තිබුණේ නොසන්සිඳන බය. ඒක මම තමයි නැති කරගන්නේ. සාරාගේ good news එකක් තියෙනවා. ආ
හේරගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. ඇයි මොකද උනේ? ටවුන් එක පීරගෙන පොලිසියෙන් හේරව හොයනවා. ආයෙත් මේ සැරේ නම් ගිය සැර වගේ බේරෙන්න බැරි වෙයි උට. මේ ටවුන් එකට තියෙනවා. මොකද? අපේ දුමියා සාක්ෂි දෙන්න ගියාට පස්සේ තව 3 දිනේ සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙලා. ඒ කියන්නේ ආයෙත් හේරා මේ පාර නම් බෙල්ල මුලින්ම අහුවෙනවා කියන එක. එතකොට දැන් ඔය හේරාගේ ගෝලියෝ ටික අයියේ ඉතින් හේරා වුණාට පස්සේ ගෝලියෝ ගැන කතා කරන්න දෙයක් නැහැ නේ උන් කොහමද අහුවෙනවනේ. අන්තිමට ඇත්ත ජයගත් එකට වඩා ඔයාගේ දුක් මහන්සියෙන් හම්බ කරපු මේගේ බේරිච් එක ගැනයි මට සතුටු. හැබැයි ඉතින් මට නම් තියෙන වෙන සන්තෝෂය. ඒ මොකද? ඔයාර මේ ප්‍රශ්න ඔක්කොම ඉවරනාට පස්සේ මට දෙනවා කියපු තෑග්ග. ये पेरे दो ना कहाँ आड़ा नहीं दिया दिमेट किले के क्या ये पर मेला में वो कसाद बंदी ना नंगे मैं सारे नहीं मुखाद्दे में तो ना सिद्ध बैंने अय्या ने अम्मा टाइम हूँ ना तो दिहे ना ये क्या मती तो माँ वो कसाद बंदी ना ये तो रुम्बा मागे तक मैं तक नहीं थी